ඇත්තටම දැන් ඒක සම්පූර්ණයෙන්ම තහඩු ටික හොරකම් කරගෙන ගිහිල්ලා පොලිසිය පැමිණිලි දාලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. දැන් මේ ගල් කණු මේ සිවුර දැක්ක ගමන් ඊට ගරු කරලා සියලු නඩු කටයුතු සාධාරණව විමර්ශනයකින් සිද්ධ කරන එක ගැන මේ නැගෙනහිර පළාතේ අධිකරණ විනිසුරුවරුන්ට අපේ ගෞරවය ඇත්තරම පුද කරනවා. බලන්න මේක ඔක්කොම හාරලා හාරලා මේක තිබ්බ තහඩු ටිකක් අරගෙන ගියා නම් මේක වහලා තිබ්බ මේකේ ආරස්සාවටනේ. බලන්න මොකද කරලා තියෙන අපරාධය කියලා. දැන් ආය හාරනවා මේක. තහඩු ටික හොරෙන් අරගෙන වහලා තිබ්බ සම්පූර්ණ මේවලුත් කුඹුරු ගන්නවා. දැන් මෙන්න වටේටම කුඹුරු අහලා. දැන් මේවා ලංකාවේ ඉන්න ආගම් ભેදයකින් තොරව සියලු දෙනාට මේවා දකින්න ඕනේ. මොකද හේතුව අපි මේ නැගෙනහිර කෑ ගහන්නේ ජාතිවාදී අවුස්සන්ට නෙමෙයි, ආගම්වාදී අවුස්සන්ට නෙමෙයි. අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ සියලු ජනතාව ජීවත් වෙන්න ඕනේ. නමුත් මේ කැමරාව අල්ලනකොට ඕන කෙනෙකුට පේන්න ඕනේ මේ චෛත්‍ය. මේ බලන්න කුඹුරු වහලා තියෙන විදිහට මේ කන්නේ කුඹුරු වැඩ කරන්නේ. කොහොම මේ රටේ ජනාධිපතිවරු, කොහොම මේ රටේ පුරාවිද්‍යා අධ්‍යාපන ජෙනරාල්වරු, ඇයි මේවා කොහොම බුද්ධ ශාසන අමාත්‍යංශේ, ඇයි මේවා මේ විදිහට හාන්නේ? ඒ නිසා මේ මහ පොළවේ අපිට සිද්ධ වෙලා තියෙන මරාගෙන මැරෙන්නම අපිට මැරෙන්න වෙලා තියෙන කවුරුත් මරලා වැඩක් නැහැ. මොනවත් වචනයක් පාවිච්චි කරන්න බෑ. වචනේ අල්ලගෙන දඬුවම් කරනවා. ඈ මේ ස්ථානේ පංකුඩා වේලි පුරාණ රජ මහා විහාරය කියන්නේ එරාවු විහාර තොත්තම් කියන්නේ මේක රාජධානියක්. මේකේ ඉතිහාසය අපිට කියාගන්න හොයාගන්න බැරුව ඉන්නේ තරම් වටිනා ඉතිහාසයක් තියෙන සිද්ධස්ථානයක්. අර බලන්න බෝධින් වහන්සේ වටේම හානවා. ඈ ඕදම් බුදුදහමට තියෙනවලු නේද බුදුදහම ආරක්ෂා කරන මොකද්ද එකක් අර විවස්ථාවේ. ඈ දැන් බුදුදහම නැති වෙයි කියලා බයවලා ගංගලන කට්ටිය. නැති වෙන්න දෙයක් නැහැ. බුදුදහම මේ නැති වෙනවා. මේක අල්ලන්න පුතේ මේ ගල් කණු ටික ඔක්කොම මෙන්න යට කරලා දාලා තියෙනවා. ඉතින් සිද්ධස්ථානයට මෙහෙම ආනකොට කොහොමද මේ බෝධිය? මේ බෝධිය වයස කියන්න බෑ අපි කාටවත්. ඒ තරම් පෞරාණික බෝධින් වහන්සේ නමක්. බලන්න මෙන්න කුඹුර. අඩි 10ක් කියලා නෑ, කණුවක් පිටවල ඉවරලා බෝධිය ළඟම මෙන්න කුඹුරු ආනවා. ඉතින් කෝ පුරාවිද්‍යා අධ්‍යාපක ජෙනරාල්ලා, කෝ බෞද්ධ කටයුතු කොමසාරිස්ලා, අපි ජාතියක් හැටියට කියන්නේ මේ උරුම ආරක්ෂා කරන්න ඕනේ. සියලු ජාති ආගම් වලට වටිනා සම්පත් මේ සිද්ධස්ථාන. මම භික්ෂුවක් හැටියට ඊයේ දවසේ වාලච්චේනි උසාවියේ, අද දවසේ එරාවුරු උසාවියේ බඩට බත් හැන්දක් කන්න වත්කමක් නෑ. පාරක් ගානේ ඇවිදිනවා කිස්සෙක් වගේ. ඇයි? අපේ හදවත කකියනවා, අපේ හිත කකියනවා මේව දකින්නකොට, මේ ජාතික සම්පත් මේ විදිහට විනාශ වෙනකොට. ඈ බලන්න අර ගල් කණු ඔක්කොම යට කරලා දාලා දැන් මේව මේ ඉජ්ජ පෙරේද කරලා තියෙන වැඩනේ. හරිද? දැන් මේකට ඇවිල්ලා අර නිලධාරිත් එක්ක කතා කරා කියලා තමයි මාව අරගෙන ගිහිල්ලා කූඩුවට දැම්මේ. දැන් අවුරුදු 5ක් නඩුව. හැබැයි උන් හාලා හොඳට කුඹුරු වපුර ගන්නවා. අපි උසාවි ගානේ නඩු කියනවා. චෝදනාවක් අපිටමයි. කරන්න දෙයක් නැහැ. මේක බුදුදහම රැක ගන්න බෑ. මේ කියන විදියට ලේසි නෑ මේකේ රැක ගන්න. මේ සම්පත් මේ විදියට විනාශ වෙන්න දෙන එක මන්නත් තරම් ජාතික අපරාධයක්ද කියලා බලන්න. මේ ඔක්කොම ගණන්ලා ඇදලා ගොඩ ගහලා කියන මේ සිරිපතු
බලන්න කොයි තරම් වටිනා සම්පත්ද මේ දෝසර වලින් තල්ලු කරලා මේ ගොඩ ගහන්නේ කියලා. මේ කුඹුරු හානෝ මේ කාටද කියන්නේ? කවුද බලන්නේ? මේ වගේ පුරාණ සිද්ධාස්ථානයකට තිබ්බේ අක්කර භාගෙද? හිතා ගන්න බෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කණු කැටියක් ගෙනත් දාගෙන ඉන්නවා. රාසමාණික්කෙම්ට බයයි. මනින්නේ නෑ. රාසමාණික්කෙම් දැන් ඔන්න මේ වෙනකොට තවත් වෙනත් පියවරක් කරන් තියෙනවා. රාසමාණික්කයෝ පුළුවන් නම් ඔබ ওই ප්‍රජාතන්ත්‍රවාදය හදන්න යන එක පුළුවන් නම් මේවා මැනලා දීපන් අපිට. රාසමාණික්කෙම් තමයි මේ ඔක්කොම කෑවේ. මේවා ඔක්කොම මිනිස්සු අවුස්සලා, ජාතිවාදී අවුස්සලා රාසමාණික්කෙම් කරපු වැඩෙන් තමයි මේ භූමිය මැනගන්න නැත්තේ. අද දවසේ මම උසාවියට ගිහිල්ලා උදේ ඉඳලා විදුලි දුක ඒවා ඔක්කොම කරේ රාසමාණික්කෙම්. අනිත් කරන්න දෙයක් නෑ. මේක වට කරලා හානවා. ඔක්කොම ඉවරයි. අපි ශ්‍රමය, අපේ දහඩිය, අපේ කඳුල, ප්‍රීඩනේ, ධනය හැම දෙයක්ම යට කරේ බෞද්ධයා දෙන දේ මේ භූමිය රැකගන්න, මේවා ආරක්ෂා කරගන්න. මේ බලන්න දැන් අම්මගේ අප්පගේ බූදලේ වගේ තමයි මේ පුරාවිද්‍යා ස්ථානේ හාන්නේ නේ. වටේ තම වැටුත් ගහලා හානවා. චෛත්‍යයේ ඉඳලා අඩි 10ක් නෑ, බෝධියේ ඉඳලා අඩි 10ක් නෑ. භූමිය කොටු කරලා ගල් කණු ටික ඔක්කොම එක තැනකට ගොඩු කරලා හානවා. ගරු අධිකරණයේ අවධානය යොමු වෙන්න ඕනේ මේ තැන්වලට ඇවිල්ලා. ඇයි අපි ගහගත්තේ? ඇයි අපි බැනගත්තේ? ඇයි අපි රණ්ඩු කරන්නේ? ඇයි මේ ප්‍රදේශවල ජනතාව අතර එක එක මතවාද ඇති වෙන්නේ? මේක ගරු අධිකරණයේ අවධානයට ලක් වෙන්න ඕන ස්ථානයක්. පුරාවිද්‍යා අධ්‍යයසක ජනරාලවරයාගේ අවධානයට ලක් වෙන්න ඕන ස්ථානයක්. බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ බුද්ධ ශාසන කටයුතු ඒ නිලධාරීන් අවධානය යොමු වෙන්න ඕන තැන් මේවා. උන් ගණන් ගන්නෑ, අපි නඩු කියනවා, අපි ගහ ගන්නවා. කිසි තේරුමක් නෑ. අතහැරලා දාන්න පුළුවන්. හැබැයි ජාතියේ සම්පත් මේ මහ පොළවට වැළලෙන්නේ. විවස්ථාවේ පිටුවෙලියවිලා තිබ්බට වැඩක් නෑ. ඒ හින්දා ගන්න පුළුවන් හැම තීරණයක්ම ගන්නවා මේවා ආරක්ෂා කරගන්න කියන පණිවිඩය තමයි අපි සමාජයට දෙන්නේ. අපි මොකෙකුටවත් බය නෑ. අපි මොකෙකුටවත් වරදානයක් කාලා නෑ. මේ රටේ ලෝකේ කොතන හරි ඉන්න සිංහල බෞද්ධයෙක් දෙන ආධාර උපකාර වලින් තමයි මේ මහමඟ ඇවිදින්නේ නඩු කිය කිය. හැබැයි මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කැණීම් කටයුතු කරන්න අවශ්‍ය කරන පියවර අරගෙන මේකට වහලයක් ගහලා ආවරණය කරලා තිබ්බා. මේ වෙනකොට ඒ වහලේ ගලවගෙන ගිහිල්ලාලු. කවුද? එතකොට මේ භූමියට ඇතුල් වෙන්න බැයි නම්, මේක පුරාවිද්‍යා භූමියක් නම් මේකේ තියෙන සම්පත් එහෙම හොරකම් කරගෙන යන්නේ කොහොමද? මේක හාරන්නේ කොහොමද? නැසා කරුණාකල ඔය අපිට නඩු දාපු පොලිස් කාර්යයන්ටත් කියනවා පොලිසිය තියෙන මෙතනින් එහා පැත්තේ මොකද්ද ඔකට කරදීනාරු පොලිසිය නේද? ඈ ගහපු එවුමුයි නැති එවුමුයි රණ්ඩු වෙච්ච එවුමුයි ආපු එවුමුයි නැති එවුමුයි ඔක්කොම අල්ලලා පටලලා උසාවියට දාලා තියෙනවා. අපි ඔය බිය ගන්නලා තියෙනවා. රාශමාණික්‍යම් තෝණි විදිහට මඩකලපුවේ පොලිසිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට කියන්න තියෙන්නේ මේවා පිළිබඳව අපි ගිහිරේ දාපියව්. අපිව මරපියව් වැඩි තියලා අපි බය නැහැ. මරණයට චුට්ටක්වත් බය නැහැ. කණ්ඩ නැතුව වේලි වේලි පාරවල් ගානේ දුක් විඳ විඳ මේවා රැකගන්න මේ මහන්සි වෙන එකේ මැරිලා යන එකේ ඊට වැඩිය හොඳයි. මගේ රට, මගේ බුද්ධ ශාසනය, බුද්ධ ශාසනය වෙනුවෙන් රෙද්ද උස්සගෙන වේදිකාවල කෑ ගහන පරයන්ටත් කියන්න ඕනේ ඇවිල්ලා මේවා බලපියව්. ඒ කරලා ඔය බුදු දහම රකින්න කතා කරපියව් පාලකයොත් එක්ක ගිහිල්ලා. මේ බලන්න මේ සම්පත් මොන විදිහටද මේ විදිහට තල තලා විනාශ කරන්න කියලා ගොඩ ගහන්නේ. මේවා අපේ අනාගත පරපුරක් දකින්න ඕනේ දේවල්. අද ඉන්නේ උන්ට ගල් කණු කපන්න පුළුවන්ද? ඈ අද ඉන්නේ උන් ගල් කපන්නේ කොහෙද? මන්දිර ඇතුලේ. බලන්න මේ හානවා. මේ පුරාවිද්‍යා භූමිය මේ හාන්නේ. මේ ඓතිහාසික ඉතිහාසගත සිද්ධාස්ථානියන් මේ හාන්නේ මේ චෛත්‍ය වටේ. මට යන්න හිතෙන්නේ නැහැ රොෂන්. මෙතන බුදිය ගන්න හිතෙනවා. මොකෙක් හරි ඇවිල්ලා මේ වගකීම ගන්නකම්. පුදුම අදාහ ගන්න බෑනේ. දැන් ගිය සතිය එනකොට මෙහෙම තිබුණේ නැහැ. දැන් මේ සතිය එනකොට අන්න කණු ගහලා ඉවරලා දැන් හානවා මේ කන්න කුඹුරු වැඩ කරන්න පුරාවිද්‍යා භූමියේ. බුදුදහම නම් රකින්නවලු, විවස්ථාවේ තියෙනවලු. එක එක බිය ගන්නනවා. මේක නැති වෙයි කියලා නැති වෙන්න දෙයක් නැහැ. මෙන්න නැති වෙලා තියෙන්නේ. උදේ පාන්දර ආවේ කෙවිලි අමඬුවේ ඉඳලා එරාවු රුසාවියට. ඇයි මේ භූමිය වෙනුවෙන් දැන් නඩු දාලා අවුරුදු
හතරක් වගේනේ අවුරුදු හතරකට වැඩි නඩු දාලා. නමුත් දැන් අද එනකොට මේකත් ගලවගෙන ගිහිල්ලා. දැන් මේක ගලවන්නේ කව අර අර මනුස්සයා දෙන්නේ නේ ඉන්න මනුස්සයා. මම කතා කරනවා කියන අපි කොන්ද තියාගෙන මේ උතුරු නැගෙනහිර මේව රැකගත්තේ. අපි කොන්ද තියාගෙන අපි මේ උතුරු නැගෙනහිර මේ සම්පත් රැකගත්තේ. අද වෙනකොට පුරාවිද්‍යා අධ්‍යාපනික ජෙනරාල්ටයි රාජමාණික්‍යම් කියන අර කඩප්පුලි දෙමළ ඕකයි දෙන්න තමයි මේක කන්නේ. මේවට අධිකරණයෙන් ඇවිල්ලා බලන්න ඕනේ. අපි වැරගෙන ගිහිල්ලා හිරකරන එක නෙමෙයි තියෙන්නේ. නඩුකාරතුමල්ල ඇවිල්ලා මේව බලන්න ඕනේ. මොකද්ද මේ හාමුදුරුවරු ගහගන්න හේතුව? එහෙම බැලුවනම් සමහර විට මේක ඇත්ත කතාව තේරෙයි. දැන් කිසි දෙයක් දන්නේ පොලිස් කාර්යය කියන දෙයයි ගුටි කාපිය වුන් කියන දෙයයි ඒව විතරක් විභාග කර කර ඉන්නවා. මේකට වෙන හානිය බලන්නේ නැහැ. තමයි අපේ රටේ මිනිසුන්ට කියන්න ඕනේ, ජාතියට කියන්න ඕනේ, අම්පිටියේ ලොක්කා ගහගත්තේ නිකන් නෙවෙයි, පරකමට ගහගත්තේ නෑ. මේ සියලු ද්‍රවිඩ ජනතාව අපිට ආදරේ, මේ සියලු මුස්ලිම් ජනතාව අපිට ආදරේ. හැබැයි රාජමාණික්‍යම් වගේ ප්‍රධාන පෙළේ කොටියෝ කරන ක්‍රියාකාරකම් නිසා තමයි ජනතාව මේ විදිහට මේ කුඹුරු බවට පත් කරලා හාන්නේ. ඒ කොටියන්ගේ ජවය අරගෙන තමයි ජනතාව මේවා කරන්නේ. අපට දඬුවම් කරනකොට ජනතාව තවදුරටත් මේවා හානවා. ඇයි අපිට ඇවිල්ලා කතා කරන්න බෑනේ? අයිතියක් නෑනේ. ඉතින් මිනිස්සුන්ට ඕන විදිහට මිනිස්සු වැඩ කරගන්නවා. හැබැයි මේ රටේ නීතිය කෝ නැගෙනහිර කොන්දපණ ඇති. දැන් ඊයේ පෙරේද මාව අරන් ගිහලා හිරගත කෙරුවා. ඇයි? ආගම්වාදී, දේශපාලන විරෝධී. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. අපි කෑ ගහන්නේ මෙව්වට. අජිත් රෝහණ අම්පාර පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු කණ්ඩායමම අරගෙන ගිහිලා මොනරාගල බන්ධනාගාරයට දැම්මේ දේශපාලන විරෝධී කුමන්ත්‍රණකාරී දඩබ්බර භික්ෂුවක් හැටියට. හැබැයි අපි දඩබ්බර වෙලා තියෙන යකෝ අපේ ශාසනේ හාන හින්දා, මේ බුදුදහම මේ විදිහට වනසන හින්දා, තථාගත ධර්මය අතීතයට අනාගතයට ගෙනියන්න තියෙන මේ සම්පත් විනාශ කරන හින්දා පරපුරකට මේව නැති වෙන්න බෑ. අජිත් රෝහණ පුළුවන් නම් ඔය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුටුවෙන් නැගිටලා ඇවිල්ලා බලහන් S2 බලහන්, අජිත් රෝහණ S2 බලහන්. අපිට කෑ ගහන්න ඉඩ තියන්න එපා. මේක වහලා තිබ්බේ ආරස්සාවට. දැන් පුරාවිද්‍යාවේ මෙතන ඉන්න අර මිනිහා කියනවා එව්ව හොරකම් කරලලු. එතකොට මේවට ඩියුටියට දාලා තියෙන්නේ මොකටද? කෝ පුරාවිද්‍යා භූමිය හරනවට නීතිය? කෝ පුරාවිද්‍යා භූමියේ සම්පත් හොරකම් කරනවට නීතිය? ගල්කණු ටික ගෙවල්වල බිත්තිවලට තියෙනවා. සඳකඩ පහන ගෙවල්වල මිදුලේ. අම්මගේ රෙද්දේ නීතිය. අම්මගේ රෙද්දේ නීතිය. උගේ අම්මලාගේ රෙද්දේ නීතිය. මුන් රට පාලනය කරනකම් අපිට සාසනයකුත් නැ, රටේ ජාතියකුත් ඉතුරු වෙන්නේ නැ. මල්ලි, ඔයාලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේක පැමිණිලි කරාද? ඔයාලා මේක වහන්න කියනවා තමුන්ලගේ ලොක්කොන්ට. වහන්න කිව්වට දැන් ඉතින් මෙහෙම තිබ්බද? දැන් මේ වෙහි කාලෙන්නේ. දැන් වැස්ස එනවා ඉස්සරහට. මේකෙන් දැන් චෛත්‍ය වතුර පිරීලා ආයේ හුඹස් ඇදිලා මැඳින් හාරලා අතන බෝධිය ළඟ හානවා, මෙතන චෛත්‍ය ළඟ හානවා. මොකද්ද මේ? ඒක තමයි කම කට්ටියට කිව්වට යක රාශමාණික්කම් කෙලිනවා. සිංහල බෞද්ධ උරුමේ රාශමාණික්කම් වලලනවා. ඒකයි මේ කරන්නේ. මෙතන සියති විනසා ගන්නවා මම. අද මේ පණිවිඩේ ලංකාවේ සියලු දෙනාටම, ලෝකයේ ඉන්න සියලු බෞද්ධ ජනතාවට මම කියනවා මෙතන සියදි විනසා ගන්නවා. මේ රටේ පුරාවිද්‍යා අධ්‍යාපනික ජෙනරාල්වරයා වගේ කියන්න ඕනේ. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වගේ කියන්න ඕනේ. බුද්ධ ශාසන අමාත්‍යංශය වගේ කියන්න ඕනේ. අපි සියදි විනසා ගන්නවා මේ භූමියේ. මම සියදි විනසා ගන්නවා මේ භූමියේ. මේ කරන අපරාධය නවත්ත පියව්. අතාරින්නේ නැහැ. හෙටනි ද මැතිවරණයක් තියෙන හින්දා මැතිවරණය අවසන් වෙනකන් ඉවසගෙන ඉන්නවා. බලමු මැතිවරණයෙන් පස්සේ
මොකද්ද මේවට ගන්න තීන්දුව తీරන කියලා මේ රටේ පාලකයෝ නැත්තම් මේවා වෙනුවෙන් අපි තීන්දුව ගන්නවා කියන එක වගකීමෙන් කියනවා. පාලකන් නිහත්තා